අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත IOC-ෙන් ඩීසල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අකණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවයි ගත වූ මාසය තුළ මෙරටින් කොවිඩ් රෝගීන් 22000ක් අමරිකාව යලිත් රටේ ලයිස්තුවට අතතියයි ලිත් නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් විවකාව අතහැර දුම්කොළ බවන්න හදන ගිනිතලයේ කොවීන් හපුතලේ මහ මගදී කාන්තාවකට පිහිපහර පොල් හොරකමටත් හිරේ දාන රටේ අගමැතිගේ පොකට්ටුවට විත්තකෙනා නිදහසේ මනුෂ්‍ය කියයි 69 ලක්ෂයක් බලය ඇති අපි කුණු බිත්තර ගහන්නේ නැති බව බුද්ධික වික්‍රමාදිර කියයි දැන් දේශීය පුවත් හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමට රජයේ ප්‍රතිපත්තිමය ඒකඟතාවයකට පැමිණ තිබෙනවා නමුත් එම පෞද්ගලික විදුලි නිෂ්පාදකයින් වසර 3ක අඛණ්ඩ කොන්ත්‍රාත් කාලයක් ඉල්ලා තිබෙනවා ඊට රජයේ ඒකඟ නැති බවයි අද පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ මේ අතර ඉන්දියන් තෙල් සමාගමෙන් ඩීසල් මිලදී ගැනීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා වර්තමාන තත්ත්වයේ අනුව සපුගස් කන්දේ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් 2022 ජූලි මාසයේ දක්වා සපයා ගැනීම පිණිස ඒ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඉන්පසු එළඹෙන කාල සීමාව සඳහා අවශ්‍ය බොර තෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නොකඳ වූ යෝජනාවක් සයිප්‍රසේ ටෙරා නේවිස් ගෲප් විසින් ලබා දීලා තිබෙනවා. දින 180ක ණය පදනම යටතේ බොර තෙල් සැපීම් සහ ඉදිරිපත් කර ඇති එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවකට අගීමකට ලක්කොට මූලික වශයෙන් බොර තෙල් බැරල් 450000ක තොගයක් සපයා ගැනීමට නිර්දේශ කොට තිබෙනවා. මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික ගෑස් නිධියක් සහ ඛනිජ තෙල් තියෙනවා. මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරන මේ රජයේ තුල සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවාද? මේ සඳහා විශාල ආයෝජනයක් දැරිය යුතුයි. ආයෝජනය කරන්නට කැමැති වෙන සමාගම් ඉදිරිපත් වෙන්නත් දැන් ලැහැස්ති වෙලා ඉන්න බව තමයි උද්වේගමන් පෙළ මතුමා ඇතුළු අධිකාරිය ප්‍රකාශ කරන්නේ. පෞද්ගලික බලහාරයේ සිට ලබා ගැනීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයේ තුල ගාමිණී ලොකු ගැමතුමා මම කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ඒ සම්බන්ධයෙන් අනුමැතිය ඊයේ ලැබුණාද? මොකද මේ යෝජනාව ඉදිරිපත් වුණාද මතුමා? හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් විදුලි මිලදී ගැනීමක් කරන්න සිදු වුණහොත් ඒක සිදු කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවය ලැබිලා තිබෙනවා. හැබැයි සඳහන් වෙලා තිබිච්ච විදියට අදාළ පෞද්ගලික විදුලි බලාගාර වලින් ලබා දීලා තිබෙන කොන්දේසියක් තමයි වසර 3කට අඛණ්ඩව විදුලිය ලබා ගැනීම සඳහා එකඟ විය යුතුයි කියන කාරණය. ඒකට රජය එකඟ නැහැ. අතකර ජනාධිපතිතුමා සඳහන් කරේ ඉතාම පැහැදිලිවම ඒ වෙනුවෙන් අවශ්‍ය කාල සීමාවලදී පමණක් විදුලිය අවශ්‍ය වුණොත් මිලදී ගැනීම සඳහා එකඟතාවයට පැමිණෙන්න නැවත සාකච්ඡා කරන්න කියලා විදුලි බලමතුමාට ලබා දුන්නා. පෞද්ගලික අංශයට කොහොමද ඉන්ධන මිලදී ගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කොහෙන්ද කොහොමද එන්නේ? මාර්තු මාසයේ අවසන් වන විට තවත් මාසයකමාරක කාලකින් නියං කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතුණු හොත් ශ්‍රී ලංකා විදුලි බලාගාරව ධාරිතාවේ මදි වෙන නිසා අමතර සැපයුමක් සිදු කිරීමට සිදු වෙයි. ඒකට පූර්වගාමී කාරණේ මම සඳහන් කළා. අමතර විදුලි බල සැපයුමක් රටේ ජාතික පත්‍රයට එකතු වෙලා නැහැ පසුගිය වසර 7ක කාලය තුල. මේ වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ඉන්ධන පාරිභෝජනයේ විදුලි බල ඉල්ලුම 10%කින් පමණ ඉහළ යනවා. එතකොට මේ අන්තර්කාල සීමාව තුළ කිසියම් විදුලිය මිලදී ගැනීමක් සිදු කරන්න සිදු වුණොත් ඒක කරන්න වෙනවා. ඒක රට වෙනුවෙන් කරන්නේ. විදුලිය ජනනය කිරීමට ඩීසල් මිලදී ගැනීම ඇත්තම ගැටලුවක්. හැබැයි යම්කිසි ඩොලර් අර්බුදයක් නිසා ඩීසල් ගෙන්වන්නට හැකි වුණොත් ඒක පෞද්ගලික බලාගාරවලටත් බලපානවා. ඒ වගේම රජයේ බලාගාරවලටත් බලපානවා. ඒ නිසා ඒක ඉදිරියේදී අපි ආර්ථිකය කළමනාකරණය කරගෙන ඩොලර් සංචිත ගොඩනගා ගැනීමත් එක්ක මතුවෙන කාරණයක්. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ හරහා ලැබෙන මුදල් ඔවුන්ගෙන් ඩොලර් බිලියන 500ක අදාළ ණයවර ලබා ගැනීමට දැන්තමත් එකඟතාවය පළ වෙලා අනුමැතිය ලබා දීලා තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්ස්රි රණවකයන් මහත්වරුන්ට එරෙහිව ඇති ලිත් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දුව කළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ඡන්දදායකින් පෙළඹවීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2.94 ලක්ෂයක මුදලක් වැය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්ස්රි රණවක යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස්කට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය
අද නියම කළා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටපත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතු වී ඇති බවයි. මෙම නඩුවේ චෝදනා එල්ලවන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මගින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදන වලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂි වලින් අනාවරණය වී ඇති බවයි විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි වලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා විත්තිවාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කොට නිදහස් කරන බවට තීන්දු කළා. එමෙන්ම අධිකරණය මගින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙසත් අධිකරණයේ භාරයේ තැන්පත් කර ඇති විත්තිකරුවන්ගේ ඇප මුදල් මුදා හැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා. අකණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 1082 දෙනෙකු ලෙසයි. ගතවූ මාසය තුළදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 22,000කට අධිකයි. අකණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1082 ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලින් 6 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුළදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 22,038. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 21ක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30ට වඩා අඩු කාන්තාවන් 2 දෙනෙකුද මියගිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුළදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 462ක්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,441ක් ලෙසයි. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්ව තිබෙනවා. එහි ව්‍යාප්තිය වේගවත් වීමත් සමගයි සමාජගත වෙලාය කියන වචනයට අර්ථ දක්වීමට අනුව කටයුතු කිරීමට, එහෙම නැත්නම් ඒක තහවුරු කිරීමට අපිට මේ මොහොතේ හැකියාවක් නැහැ. මොකද අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා රෝග ලක්ෂණ රහිතව, නමුත් ආසාදිත පුද්ගලයෝ ඉන්න තියෙන ඉඩකඩ මේ ඔමික්‍රෝන් රෝගයත් එක්ක, ඒ වගේම රටේ ජනතාවගෙන් අතිබහුතරයක් එන්නත ලබා ගැනීම තුළ පවතින තත්ත්වයක්. මේ නිසා සෑම පුද්ගලයෙක්ම යම් පොකුරකට සම්බන්ධ වී කරවා ගැනීමේ ගැටලුව තියෙනවා. ඒ නිසා තවමත් පොකුරක්ද, එහෙමත් නැත්නම් සමාජගත වෙලාද කියන වචනය පැහැදිලිව කියවීමට එහෙම විද්‍යානුකූලව පෙන්නුම් කරන්න බෑ. නමුත් අපි දන්නවා මේ මොහොතේ රෝගීන් හමුවන සෑම ස්ථානයකම මේක සම්බන්ධ කරගන්න බැරි නිසා අපිට වසංගත රෝගී විද්‍යානුකූලව අපිට එවැනි වචනයක් භාවිතා කරන්න නොහැකි වුණත් රෝගය සමාජයේ පුරා පැතිරෙන තිබෙන බව අපිට පිළිඅරගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල දිමුලපතන දමිළ මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාට සහ ගුරුවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් පදිංචි නිවාසවලම සොය නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ බූස්ටර් එන්නත ලබා දීම මේ වන විට දිවයින පුරා සිදු කරනවා. ඊයේ දින බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 58,969ක්. ඒ අනුව මේ වන විට 152කට අධික සංඛ්‍යාවක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. කොවිඩ් රෝගීන් ඉහළ යාම නිසා රටවල් කිහිපයක් සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. රහසිගත ස්ථානයක සිට කැනේඩියානු අගමැති තමාටද කොවිඩ් වැළඳී ඇති බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඇමරිකා එක්සත් ජනපද රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය රටවල් කිහිපයක් යළි රතු තහනම් ලයිස්තුවට එක් කර තිබෙනවා. මෙක්සිකෝව, බ්‍රසීලය, සිංගප්පූර්,
පූර්ව ඉක්වාදෝරය පිලිපීනය සහ පැරගුවේ යන රටවල් ඉන් කිහිපයක් මෙලෙස අමරිකා එක්සත් ජනපද රෝගපාලන මධ්‍යස්ථානය රතු ලයිස්තුවට රටවල් එක්කර ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය සීග්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙනුයි. එන්නත් කළේ නැති අමරිකානුවන් හට අත්‍යවශ්‍ය වන්නේ නැති සංචාරවලින් වැළකී සිටින ලෙස එරට රෝගපාලන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම දකුණු අප්‍රිකානු රටවල් කිහිපයක් සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට අමරිකා එක්සත් ජනපදය පියවර ගනු ලැබුවා. කැනඩාවේ ට්‍රක් රථ රියදුරන් පසුගියදා විරෝධතාවයක නිරත වුණා. ඒ එරට රජය විසින් පනවා ඇති කොවිඩ් නීතීන්ට එරෙහිවයි. දහස් ගණනක් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පරිශ්‍රය දෙසට ගමන් කළා. ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු හේතුවෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ට්‍රූඩෝ සිය පවුලේ අය සමග රහසිගත ස්ථානයක් වෙත පලා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අගමැති ජස්ටින් ට්‍රූඩෝ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තමාට මේ වන විට කොවිඩ් වැළඳී ඇති බවත් පූර්ණ එන්නත් කරණයට ලක්වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සියලු දෙනාම එන්නත් ලබා ගැනීමට කාරුණික වන ලෙසයි. ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව කැනඩාව යනු එන්නත් කරණේ සාර්ථක කරගත් ප්‍රධානම රටක්. සෑම කැනේඩියානුවන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකුම පූර්ණ එන්නත් කරණයට ලක්ව ඇති බවයි එම දත්තවලින් පෙන්වා දෙන්නේ. කාබනික පොහොර යොදා මහකන්නේ අස්වැන්න ආරම්භ කළ ගිරිතලේ ගොවීන් අද වන විට කබලෙන් ලිපට වැටිලා සාර්ථක ප්‍රතිඵල නැති නිසා වීවකාව අතහැර දමන්න ඔවුන් තීරණය කරලා එළමින යලකන්නේ සිට දුම්කුල වගාව ආරම්භ කරන්නයි ගොවීන් සූදානම් වන්නේ. මේ අතර කාබනික පොහොර යොදා සාර්ථක වූ වී අස්වැන්නක් පිළිබඳව දැදිකම ප්‍රදේශයෙන් වාර්තා වනවා. රජෙන් ලබා දුන් කාබනික පොහොර යොදා ගිරිතලේ යාය 12 ප්‍රදේශයේ ගොවීන්ද මහකන්නේ වගා කටයුතු ආරම්භ කළා. නමුත් රසායනික පොහොර තරම් කාබනික පොහොරින් වගා කටයුතු සාර්ථක නොවුණු බවයි ගොවීන් චෝදනා කරන්නේ. අස්වැන්න පීඩන කාලය ලං වුණත් කිසිදු වර්ධනයක් ගොයම් ගස්වල නැති බවයි ගොවීන් පවසන්නේ. මිනිසා ගොවි ජනතාව පත්වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. කාබනික පොහොරින් වගාවන් සාර්ථක කරගන්නට නොහැකි නිසා එළඹෙන කන්නේ සිට ගොවි ජනතාව දුම්කොළ වගාවන් සඳහා යොමු වීමට සෝදානම් වී තිබෙනවා. මේසල කූරු බලන මේ හොඳතම සෞත් වෙලා තියෙන කිසිම ආදායමක් ගන්න පුළුවන් මේ දැන මේ සෙල් බෙහෙත් නැ මේ තනකොළ දැනටත් මේ වල්ස් දීසියමල හැමතැනම වැවිලා තියෙන්නේ. මේ කිසිම දෙයක් කරගන්න දෙන්නේ නැ කොයි තරම් අත්තරින්ද වෙන්නේ මේ පාර ලබන පාර ඉඳන්නම් මේ දුම්කල වගේ දේ අත්තම අපිට කරන්න වෙන්නේ. මොකද මේ සමාගම් සියලු දේ අපිට සපයනවා. ඒ සපයනින්ද කිසි ප්‍රශ්නයක් නැ තෙල් පොහොර හැමදේම දෙනවා. රජයෙන් අපිට මේ ලබන පාර දෙනවා කිව්වට ලබන පාර විශ්වාසයක් කරන්න බෑ. මොකද මේ දැන් ජනවාරි පෙබරවාරි දෙනවා කිව්වට තාම වෙනකල් කිසිම දෙයක් හම්බුන්නේ නැ. දැන් දීලා වැඩකුත් නැ. දැන් මේ දවස් 70ක් විතර මේ ගෝයන් තාම පී දෙන්නේ. මේවට පී දෙන්නේ කිසිම තාම මව් ගහ විතරයි තියෙන්නේ. මේ විදිහට ගොවිතැන් කළා අපිට කිසිම තේරුමක් නැ. මෙහෙම කරලා ගොවිතැන් කරනට වැඩි හොඳයි මේ ගාන ඉන්නේ. පොහොර ටික නිකන් දෙනවා කිව්වා. දැන් පොහොර නිකන් තියා සල්ලියටවත් නැ. අපිට සල්ලියට හරි ගන්න දෙන්න නම් අපි සල්ලියට හරි අරගෙන මේ ගොවිතැන් කරනවනේ අපි. දැන් මොනවද කරන්නේ අපි? ඒ හින්දා අපි දුම්කල වගාවට කෙලිපෙන් බහින්න තමයි තීරණය කරලා තියෙන්නේ. රජයට ගොඩක් පින් සිද්ධ වෙනවා. මෙතර දැදිගම මැටිවරණ කොට්ටාසේ වද්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ කුඹුරු අක්කර 148ක පමණ වීවකාව ආරම්භ කිරීමට ගොවීන් කටයුතු කර තිබුණා. ඒ කාබනික පොහොර යොදා ගනිමින් කාබනික පොහොරින් සිදු කළ වීවකාවන් ඉතා සාර්ථක බවයි දැදිගම ගොවීන් පවසන්නේ. මෙවන විට අස්වැන්න නෙලීමත් ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර ප්‍රතිපත්තියට චෝදනා නොකර ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි දැදිගම ප්‍රදේශවාසීන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බලාපොරොත්තු වෙච්ච අස්වැන්න අපිට ලැබිලා තියෙනවා. යම් ප්‍රමාණයක කෘතිම පොහොර වලින් ක්ෂණිකව ගන්න ප්‍රමාණය 100% ප්‍රමාණයක් අඩු වුණත් මේ කන ආහාර ටික මං හිතනවා වශයෙන් නැති පිරිසුදු ආහාර වේලක් පන්සලේ හාමුදුරුවන්ට මටත් බුදු පියන් වහන්සේට බුදු පූජා තියාගන්නත් දායකයන්ටත් කන්න බොන්න ලැබිලා තියෙන එක ඉතාම සතුටුයි. ඇමතුමාට බැන බැන රජයට බැන බැන මේ පොහොර නැහැ කියලා බැන බැනිනට අපි අද ඉඳලම මේ කටයුත්ත මහන්සියලා වැඩ කරගත්තොත් අපිට ඉතාම සාර්ථක අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. කාබනික පොහොරේදී මිදින් අපිට නම් ගැටලුවක් වුණ නැහැ. මොකද අපිට ගොවිජන සේවයකින් පුහුණු වැඩසටහනක් කරා මේ කාබනික පොහොර හදා ගන්න පිළිවෙල. අස්වැන්න අඩුවක් නැහැ වෙනතට වැඩිය හොඳට තියෙනවා කියලා මට හිතෙනවා. අපි ඔක්කොම එකතු වෙලා එකමුතුව මේ කරගෙන යනවා. මේ කිසි අවුලක් නැහැ. ඒගොල්ලෝ මේක ඉගෙනගෙන හරියට කෙරුවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්
අද කොච්චර තරමට මේ පොහොට්ටුව පරිහානියට පත් වෙලාද කියන එක අපිට බොහොම පැහැදිලි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබලයාට බලවතාට අද එකතැනකට බිත්තරයක් ගස්ස ගන්න මිනිහෙක් සත්භාවයෙන් ඉදිරිපත් වෙන්න නැහැ. ඒකට සල්ලි දීලා අරගෙන ගන්න තත්ත්වයට ආණ්ඩුව පරිහානියට පත් වෙලා ඉතින් මේ ආණ්ඩුවේ උඩ වෙන දේ යට දන්නේ නැහැ. යට වෙන දේ උඩ දන්නේ නැහැ. ඔක්කොම දැන් කුරුවල් වෙලා ඉන්නේ. පොදු ජන පෙරමුණෙන් කුණු බිත්තර ගැහුවා කියලා කොහෙවත් නැහැ. කවදාවත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ 69 ලක්ෂයක බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3 දෙකටත් වැඩිය තියෙනවා. ඊට අමතරව අයවැය උඩින්ම දිනලා තියෙනවා. මේ පොඩි මිනිස්සෙකුට කුණු බිත්තරයක් ගහලා අපිට මොකද්ද තියෙන්නේ? කුණු බිත්තර නෙවෙයි. කිසිම කෙනෙකුට අතින් පයින් පහර දෙන ආණ්ඩුවක් නෙවෙයි මේ. ඊළඟ යලකන්නේට උන්නේගේ උත්තරේ තමයි හමුදාව ලව්වා ගොවියන්ට උපදෙස් දෙන එක. පොළවේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් තියෙනවා NPK තියෙනවා. ගහ උරා ගන්න නැත්නම් කර උපදෙස් වල ප්‍රශ්න නිසා තමයි මේ කෘෂිකර මාත්‍යශී ගෝජන සේවය කියලා ධාරින් හරියට උපදෙස් දෙන්න බෑ ගොවියන්ට. ඒ නිසා හමුදාව ලව්වා උපදෙස් දුන්නොත් එහෙම ගහ උරා ගනි NPK තව ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියන. කුමරකටවත් ධාර නැති බදි ප්‍රේමදාස මාත්‍යා කියනවා පොර ගැන කතා කරනවා හරි ආදරෙන් කතා කරනවා නමුත් අපි අහන්න කැමති පෞගේ ආණ්ඩුවේ කීයටද පොර ටික දුන්නේ ලෝකේ පොර වෙළඳ පොළ අඩුවෙන් දීප කාලයක් කිසිම සහන ආධාරයක් නැතුව පොර ටික ලබා දුන්නේ අපේ රජය තමයි ඇවිල්ලා පොර සහන ආධාරේ නවතත් ලබා දෙන්න කටයුතු කරේ ගමේ පොල් ගෙඩියක් කැඩුවත් අපේ මිනිස්සු ගිහිලා හිරේ දානවා. එහෙමයි තියෙන ක්‍රමේ. හැබැයි කෝටි 3000ක් හොරකම් කරලත් ප්‍රශ්නයක් නෑ. ඇයි අත්අඩංගුවට ගත්තොත් බැංකුවේ තියෙන ගාණ මේ සියල්ල හෙලි කරන්න වෙනවා. ජනතාවගේ සල්ලි පික් පොකට් ගැහුවා කියන එක මෙතනින් ඔප්පු වෙන නිසා තමයි මේ වෙලාවේ මේ ගැන කතා කරන්නේ නැත්තේ. අපිට පුළුවන්කම තියෙනවා කිඹුල කණ එකක් ඉවසන්න. අපිට පුළුවන්කම තියෙනවා කොහිල කටු කැණෙන එකක් ඉවසන්න. ඒ නිසා බැසිල් රාජපක්ෂගේ ඉලක්කය 2025 දැන් මේ හෙට උදේ ආණ්ඩුවක් පිහිටවනවා කියන විපක්ෂයේ අන්ත පරාජයකට පත් කළා ගෙදර යවන්න. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ කතාව බලන අපි ඕන කෙනෙකුට තේරෙන එක තමයි මේක හරියට අර සූදු කෙලලා ගෙදර තියෙන ආදායමයි දේපලයි සියල්ල විනාශ කරපු තාත්තා කෙනෙක් අන්තිමටම ණය ගෙවා ගන්න බැරි වුණාට පස්සේ කියන කතාවගේ කතාවක් තමයි කියන්නේ. ඉන්න ටිකේ ඉමුසුදෝ ජොලිය දමාලා කියලා තමයි ඒ දවස්වල බයිලවල කිව්වේ. හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක මන්සන්තියේදී අද උදෑසන ටිපර් රථයක් හා බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් බවටයි වාර්තා වන්නේ. අනතුරින් 12 දෙනෙකුට ආසන සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ ඇතුළු තවත් අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය. හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක හන්දිය අසලදී හොරණ දෙසර ධාවනය කරමින් තිබූ ටිපර් රථයක් ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් බස් රථයේ ගමන්ගත් ඇඟලුම් සේවිකාවන් 12 දෙනෙකුට ආසන්න පිරිසක් සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. හල්දුම්මුල්ල වල්හපුතැන ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ට්‍රැක්ටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කර තිබෙනවා. මේදී සිදුකර පරීක්ෂාවකදී ට්‍රැක්ටර් රථයේ රියදුරු කොරෝනා ආසාදිතයෙකු බවටද තහවුරු වී තිබෙනවා. මේ අතර මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති අතර අනතුරටපත් පුද්ගලයන් දෙදෙනා පුදුකුඩු ඉරිප්ප ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. ගාල්ල බූසරිල්ලබ මන්සන්දේදී දුම්රිය හරස් මාර්ගයේ ත්‍රීරෝද රථයක් දුම්රිය ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් එකම පවුලේ පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හපුතලේ නගරයේදී කාන්තාවකට ඇගේ සැමියා පිහියකින් කපා මහපාරට ඇද දමා තිබෙනවා. පහර කෑමට ලක් වූ කාන්තාව බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ සවස හපුතලේ නගරයේ වෙළඳ සැලක සේවය කළ කාන්තාවකට ඇගේ සැමියා පිහියකින් කපා මහපාරට ඇද දමා තිබෙනවා. බණ්ඩාරවෙල දෙමෝදර පදිංචිව සිටි කාන්තාව මීට මාස කිහිපයකට පෙර හපුතලේ වෙළඳ සැලක සේවයට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ. පහර දීමට ලක් වූ කාන්තාව දැඩි තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පහර දුන් පුද්ගලයාව හපුතලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය.
යාපනය මරුදන් කේනී වත්තිරායන් ප්‍රදේශයෙන් මුහුදු ගොස් දින පහක කාලයක් අතුරුදන්ව සිටි ධීවරයන් දෙදෙනුගේ මනසිරුරු ඊයේ දින වෙරළට ගොඩ ගසා තිබේදී හමු ඇති බව මරුදන් කේනී පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදන් වූ ධීවරයන්ට ඉන්දිය ධීවරයන් පහර දී ඝාතනය කොට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරන අතර මියගේ ධීවරින්ගේ මරණයට සාධාරණ ඉටුකර දෙන ලෙසට හා ඉන්දිය ධීවර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසට ඉල්ලා මරුදන් කේනී ප්‍රදේශවාසීන් අද මරුදන් කේනී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මඩකලපුව කලවන්කුඩි පොලිස් වසමේ කළුතාවුල මුහුද තීරයට අද උදෑසන මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු හා කැස්බෑවෙකු ගොඩගසා තිබෙනවා. මෙලෙස මියගිය ජලජීවීන් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිලධාරීන් පරීක්ෂණ සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත්වන ජනතාව වෙනුවෙන් සුව හමුව ජනහමු වැඩසටහන පුලස්තිගම රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රමුඛත්වයෙන් පික්පැක් පාරිභෝගික සේවයේ නවතම ගබඩා සංකීර්ණය පසුගියදා විවෘත කෙරුණා. ඒ අක්කර 500 කලාකරබෑව ප්‍රදේශයේදී මෙම ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එක්වී සිටියා. ඓතිහාසික පොළොන්නරුව ගල් විහාර අභය භූමිය තුළ අටවන ලද වානය කම්බි මදු ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අභය භූමිය තුළ සිටින මුවන් ගෝනුන් වැනි සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහායි. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රී 12 සිට විභාගයේ අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී සිට තහනම් බවයි. 2021-2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ලබන 7 දින සිට මාර්තු මස 5 දින දක්වා පැවැත්වීමට නියමිතයි. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.